අපේ රට බෞද්ධ රටක්. මේ බෞද්ධ රට තුළ ජීවත් වෙන මිනිස්සු බෞද්ධයෝ. මේ කට්ටිය බොරුවට හම්වඩු ගහලා ඉන්නවා බෞද්ධයෝ බෞද්ධයෝ කියලා. නාමික බෞද්ධයෝ මේ. එහෙම නෙමෙයි. නෙවැරදි හොඳ බෞද්ධයෙක් වෙන්න ඕන. අන්න ඒ නෙවැරදි හොඳ බෞද්ධයෙක් තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවර ගෙනල්ලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ නෙවැරදිව දැනුම තියෙන, අවබෝධය තියෙන, ප්‍රඥාව තියෙන කෙනෙක්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින්ම ඒ කාරණේ මැනවීම ඔප්පු කරගන්න පුළුවන්. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ තුල දරිද්‍රතාවය සහ සංවර්ධිතභාවය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙන අතර මේවාට විසඳුම් ලබා නොදී අපිට කිසිදු අවස්ථාවක බෑ ජාතික ආරක්ෂාව පිළිබඳව තිරසාර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න. ඒ අනුව ඔහු ඉදිරිපත් කරනවා අනිවාර්යයෙන්ම ලෝක ආධාර සමුලුවක් ඇඳවලා උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සම්බන්ධ ඔහු කැපෙනවා කියන කාරණේ. ඇත්තරම මේක ජනාධිපති අපේක්ෂකරුන්ගෙන් ඉදිරිපත් වුණ ඉතාම ඉදිරිගාමි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශයක් විදිහට මම සලකනවා. ඒ අනුව මම විශ්වාස කරනවා ඒ සඳහා වඩාත් සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා බව. මේ රටේ බලයට පත් වුණු මන්ත්‍රීවරු, ඇමතිවරු මේ රටේ ධනය සූරා කෑම සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරගෙන ගියා. අන්න ඒ කාරණාව සඳහා තිත තබන විශාල වැඩ කොටසක් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති සමුදාය තුළ තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ දූෂණයට සම්බන්ධ සියලුම දෙනා අයින් කරලා නව තරුණ පරපුරකට මේ රට ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්ති සමුදාය සකස් කිරීම ඉතාම වැදගත් පීවරක්.